ඉතින් ගොඩක් අය කතා කරන දෙයක් තමයි YouTube short video එකක් upload කරාට අර TikTok තරම් YouTube එකේ එච්චර views එන්නේ නැහැ. එහෙම නැත්නම් short feed වලට තමන්ගේ video එක යන්නේ නැහැ කියලා. ඉතින් ඔයගොල්ලෝ දන්නවා ඇති බොහෝ වෙලාවට මගේ video එක බැලුවත් ඔයගොල්ලන්ට ඒ දේ බලා ගන්න ලැබෙනවා. ඉතින් ඒක එහෙම වෙන්න හේතු තියෙනවා. අපේ වැරද්දක් නිසා තමයි ඒක එහෙම වෙන්නේ. ඉතින් මං හිතුවා අද මේ video එකෙන් ඔයගොල්ලන්ට ඒ ගැන කියලා දෙන්න ඕන කියලා. මොකද අපේ ගැටලුව අපි මේ short video එකක් upload කරනකොට මොනවාගෙනද සැලකිලිමත් වෙන්න ඕන කියලා. මොනවාගේ දෙයක්ද අපි ඒගොල්ලන්ට දෙන්න ඕන කියන එක මං හිතුව මේ වීඩියෝ එකෙන් කතා කරන්න ඕන කියලා. ඉතින් channel එක subscribe කරේ නැත්නම් subscribe කරගෙනම අපි යමු අද වීඩියෝ එකට. ඉතින් ඔයගොල්ලෝ YouTube short වලින් views එන්නේ නැහැ කිව්වට YouTube කියනවා මෙන්න මෙහෙම කතාවක්. YouTube කියනවා ඔයාගේ channel එක grow වෙන්න අවශ්‍ය නම්, එහෙම නැත්නම් හොඳ තත්ත්වයකට channel එක ගන්න අවශ්‍ය නම්, subscribe වැඩි කරගන්න නම්, ඒ වගේම watch time එක වැඩි කරගන්න නම්, ඔයා අනිවාර්යයෙන්ම long video සහ short video upload කළ යුතුමයි කියලා. ෂෝට් වීඩියෝ අප්ලෝඩ් කරාම ඔයාට බොහෝ විට ලැබෙන views වලට වඩා views එනව නැත්තේ නෑ. නමුත් වෙන්නේ ඉක්මනට subscribe ප්‍රමාණය වැඩිවීම. ඊට අමතරව long video වලින් ඔයාට ලැබෙන්නේ watch time එක. ඉතින් මේ දෙක එකතුනහම අනිවාර්යෙන්ම ඔයාට subscribe 1000 watch time 4000 ගත්තේ නැති කෙනෙක්ට නම් ලේසියෙන්ම ලබා ගන්නත් පුළුවන්. ඒ වගේම ගණිපු කෙනෙක්ට තමන්ගේ රෙවෙනියු එක පවා වැඩි කරගන්න පුළුවන්. ඉතින් ඒක නිසා අපි long video ගැන අමතක කරලා short video ගැන දැන් කතා කරන්න පටන් ගමු. විශේෂයෙන් මතක තියාගන්න ඕන අපි short video එකක් upload කරනකොට එහෙම නැත්නම් අපි upload කරන්න කලින් මේක create කරගන්න ඕනේ. ඒක edit එකක් කරගන්න ඕන. අපි short video එකක් හදාගන්නකොට අනිවාර්යෙන්ම තප්පර 2 3. ඒ කියන්නේ පළවෙනි තප්පර 2 3 ඇතුළත අනිවාර්යෙන්ම short video එකක් තප්පර 59ක්, ඒ කියන්නේ 60ට අඩුවෙන් තියෙන්න ඕන. පළවෙනි තප්පර 3 ඇතුළත 2 3 ඇතුළත අනිවාර්යෙන්ම අපි video එක සම්බන්ධයෙන් මොකද්ද කියන එක අපි ඉදිරිපත් කරන්න ඕන. YouTube short video එකක් බලන්න එනකොට කෙනෙක් මේක බලන්න එනකොට මුලදි මේක හරි ගියේ නැත්නම් එයා අනිත් video එකට swipe කරලා යනවා. අන්න ඒක අපි ඉස්සෙල්ලාම නවත්ත ගන්න ඕන. Swipe කරේ මෙහෙම නැත්නම් ඊළඟ video එකට යන්නේ එක නවත්ත ගන්න ඕන. එතනින් තමයි ඔයාගේ video එක YouTube එකෙන් ඉස්සරහට ගන්න උදව්වක් වෙන්නේ. YouTube එකේ algorithm එක මේක අතුරගෙන short feed වලට වැඩි වැඩියෙන් මේක දෙනවා. ඊට පස්සේ ගොඩක් අයට viewers ලට මේක බලා ගන්න ලැබෙනවා. ඉතින් ඒක කරගන්න තමයි අපිට අවශ්‍ය වෙන්නේ. එහෙම නැත්තම් short video වල views නැහැ. එහෙම නැත්තම් short feed වලට යන්නේ නැහැ. short feed වලට යන්නේ නැති නිසා views නැත්තේ. අනිවාර්යයෙන්ම views ආවට ඔයාගේ video එක ඉස්සරහට යන්න නම් මේක බලන්න ඕන. අනිවාර්යයෙන්ම long video වගේ තමයි මේකත්. අනිවාර්යයෙන්ම video එක බලනකොට තමයි ඒක ඉස්සරහට යන්නේ. එහෙම කරන්න නම් අපි මොකද්ද කරන්න ඕන? video එකේ තියාගන්න නම් අපි මොකද්ද කරන්න ඕන? ඒක කරන්න ඕන පළවෙනි තප්පර 3 ඇතුළත ඒ කියන දේෙන් හාස්‍යයක් එන්න ඕන. එහෙම නැත්තම් පුදුමයක්. එහෙම නැත්තම් කුතුහලයක්. මේ මොන හරි දෙයක් ඇති වෙන්න ඕන. ඒ කියන්නේ අපි වීඩියෝ බලන්න යනකොට ඒක අපිට කිසිම දෙයක් දැනීමක් නැත්තම් ඒක ඇතර රැඳෙන්න අවශ්‍යතාවයක් නැත්තම් මොකටද අපි රැඳෙන්න කියන ප්‍රශ්නේ තියෙනවනේ. ඇතර ඉන්ට අවශ්‍යතාවයක් නැත්තම් අපි අනිවාර්යයෙන්ම swipe කරලා අපි ඊළඟ වීඩියෝ එකට යනවා. අන්න ඒක අපි ඉස්සරවම නවත්ත ගන්න ඕන. ඒ තප්පර 3න් අපි කරන්න ඕන මුලදිම මෙයව අපේ වීඩියෝ එකේ නවත්ත ගන්න එක. ඒක තමයි අපේ short වීඩියෝ එකට තියෙන එකම chance එක. එකම chance එක එකපාරින් ආවම නවත්ත ගන්න එක. තප්පර 3 ඇතුළත පළවෙනි අනිවාර්යයෙන්ම ඔයාගේ වීඩියෝ එකේ කියවෙන්න ඕන හාස්‍යජනක දෙයක්, කුතුහලයක්, පුදුමයක්, මොන හරි දෙයක් කියන්න ඕන. එයා මේකේ රැඳව ගන්නට. එතන රැඳුනහම අනිවාර්යෙන්ම එතනින් පස්සේ මෙයා දන්නවා මේකේ පුදුම දෙයක්, මේක කුතුහලයක් තියෙන දෙයක්, එයා මේක හාස්‍යජනක දෙයක් නම් අනිවාර්යෙන්ම වීඩියෝ එකේ රැඳිලා ඉන්නවා. මොකද්ද මේ කියලා වීඩියෝ එක ඉවරනකම්ම බලනවා. සමහර විට වීඩියෝ එක හොඳ නැති වෙන්න පුළුවන්. නමුත් ඉවරනකම් බලනවා. එයා බලන්නේ කවුද මේක අප්ලෝඩ් කරේ, කවුද මම සබ්ස්ක්‍රයිබ් කරපු channel එකක්ද. මේ දේවල් බලන්නේ short video වල කෙලින්ම කරන්නේ video එක බලන එක විතරයි කරන්නේ. අනිවාර්යයෙන් මේක මතක තියාගන්න. පස්සේ තමයි මේක සමහර විට බැලුවොත් බලන්නේ subscribe කරන්නත් ඒක උදව්වක් වෙයි. එහෙම තමයි ගොඩක් අය subscribe කරන්නේ. short video වලින් ලොකු දෙයක් කරන්න පුළුවන් ඔයාලා හිතනවට වඩා. ඉතින් මෙහෙම දෙයක් කරන්න ඔයාලට විවිධ දේවල් කරන්න පුළුවන්. ඔයාලා video එකකට ගිහින් බලන්න. ඔයගොල්ලෝ බලනකොටම ගොඩක් views තියෙන video බලන්න. සමහර විට එයා කතා කරන දේ text වලින් මැදින් පෙන්නුම් කරනවා. ඔයාලා දැකලා ඇති. ඒ කතා කරන වචනයක් ගානේ text වලින් පෙන්නුම් කරනවා. මොකද්ද කතා කරන්නේ කියලා. ඊට අමතරව කැමරා angle වෙනස් වෙනවා. එක එක transition වැටෙනවා. විවිධ විදිහට වැටෙනවා. නමුත් ඒක අපිට අප්‍රියවන්නේ නැහැ බලන්න. බලන්න අකමැති විදිහ දෙයක් නෙවෙයි short video එක. හොඳට බලන්න එහෙම views තියෙන videos වල අන්න එහෙම දේවල් තියෙනවා. ඔයගොල්ලොත් ඒ වගේ දේවල් එකතු කරගන්න ඕන ඔයාලගේ වීඩියෝ එකට. බලන්න වැඩිම views තියෙන වීඩියෝ වල ඇයි මේ වීඩියෝ එක මිනිස්සු බලන්න යොමු වෙලා තියෙන්නේ කියලා. ඔයගොල්ලන්ට සමහර විට text එකක්, camera angle එකක් කිසිම දෙයක් නැති වෙන්න පුළුවන්. නමුත් ඇත්තට මේකේ වෙනස් දෙයක් තියෙන්න පුළුවන්. මොකක්ම හරි දෙයක්. ඒක නිසා තමයි මේ වීඩියෝ එක යන්නේ එහෙම නැතුව කවුරුවත් බලන්නේ. මුල් තප්පර 3 ඇතුළත දැනුණ ගමන් ඒගොල්ලෝ අනිවාර්යයෙන්ම රැඳිලා ඉන්නවා වීඩියෝ එකේ. ඊට පස්සේ අනිවාර්යයෙන්ම මේ වීඩියෝ එක ඉවරනකම් බලාගෙන ඉන්නකොට YouTube එකෙන් අනිවාර්යයෙන්ම අඳුරගන්නවා මේ වීඩියෝ එක අනිවාර්යයෙන්ම බලනවා. ඒක නිසා short feed වල වැඩි වශයෙන් මේ වීඩියෝ එක යොමු කරනවා. ඊට පස්සේ හැමෝටම වගේ යොමු කරනවා.
අන්න එතකොට තමයි හිතාගන්නවත් බැරි විදිහට views වැඩි වෙන්නේ. revenue එක ලොකු ගණන් නැතත් සමහර විට subscribe ප්‍රමාණය හිතාගන්නවත් බැරි විදිහට වැඩි වෙනවා. ඔයගොල්ලෝ දන්නවද long video වල නම් මොකද්ද තියෙන්නේ? මේකේ රදවගන්න thumbnail එකයි title එකයිනේ. නමුත් short video වල එහෙම දෙයක් නැහැ. short video වල මුල් තප්පර තුන ඇතුළත තමයි සිද්ධිය වෙන්න ඕන. ඒ කියන්නේ video එක play වෙනකොට තමයි ඒ දේ වෙන්න ඕන. පළවෙනි තප්පර තුන ඇතුළත තියාගන්න පුළුවන් දේවල් ටිකක් අපි දැන් කතා කරමු. ඔයගොල්ලෝ දැකලා ඇති අපි english වලින් නේ ගොඩක් දේවල් තියෙන්නේ. ඔයාලා දන්නවද? ඔයාලා දැකලා තියෙනවද? ඔයා මේක කරලා තියෙනවද? ඔයා මේක කරන්න එපා. ඔයා දන්නවද කොහොමද මේක කරන්න කියලා? මේ වගේ තැන් 10ක් තියෙනවා කියලා ඔයා දන්නවද? ලෝකේ තියෙන හොඳම වාහන 10 මේ බව ඔයා දැනගෙන හිටියද? මේ වගේ මුලදීම කතා කරනවා ඒගොල්ලෝ ඇත්තටම මොකද්ද කියලා. මොන වගේ දෙයක්ද කරන්නේ? මොන වගේ දෙයක් ගැනද කතා කරන්න යන්නේ කියලා. මේගොල්ලෝ එතන ඉති තප්පර 3න් ඒගොල්ලෝ තියාගන්න බලනවා. සමහර විට ඔයා හොඳම වාහන ටික ගැන දන්නවෙන්න පුළුවන්. නමුත් ඇත්තටම මොකද්ද මෙයා මේ කියන්නේ? මේ ඇත්තටම ඒ වාහන ටිකද මෙන්න අලුතින් අවිලා තියනවද? මේ වගේ අපිට බලන්න පුළුවන්නේ. එහෙම දේවලුත් තියෙනවා. ඒ වගේම අපි කෑම මොන හරි cooking channel එකක් වෙන්න පුළුවා. එහෙම නැත්නම් food ASMR මොකක් හරි වෙන්න පුළුවා. එතකොට කියනවා මේ වගේ කෑමක් කාලා තියනවද? මේ වගේ කෑමක් කුවලා තියනවද? මේ වගේ දේවල් වලින් ඔයා මේක හදලා තියනවද? මේ වගේ මුලදීම කතා කරන්න ඕනේ ඒ ගැන. නැත්තම් ඔයා ලෝකේ තියෙන හොඳම වාහන 10 ගැන කතා කරනවා නම් වීඩියෝ එක පටන් ගත්ත ගමන් ෂෝට් වීඩියෝ එක ප්ලේ වෙනකොටම මොකද්ද වෙන්නේ? පළවෙනි වාහනේ මේක, දෙවෙනි වාහනේ මේක, තුන්වෙනි වාහනේ මේක කියලා කිව්වට වැඩක් නැහැ. මුලදීම අනිවාර්යයෙන්ම මුලදී කියන්න ඕන මේ වාහන 10 බව ඔබ දැනගෙන හිටියද? නැත්තම් ඔයා දන්නවද? මොකක් හරි කුතුහලයක් මොකද්ද ඇත්තටම මේ කියන එක දුන්නොත් තමයි ඒ වීඩියෝ එක බලන්නේ. නැත්නම් ඔයා මුලදීම පටන් ගන්න වැඩේ කරගෙන ගියාට වැඩක් නැහැ. පළවෙනි තප්පර 3න්ම මුල සාරාංශයක් වගේ අපි කියන්න ඕන. මොකද්ද මේ කරන්න යන්නේ කියලා. ඒ වගේම මොකක් හරි කුතුහලයක් එයා මේකේ තියාගන්න මොකක් හරි හාස්‍යයක් වගේ දීලා කොහොම හරි අපි වීඩියෝ එකේ රදව ගන්න ඕන. ඊට පස්සේ views හිතා ගන්නවත් බැරි විදිහට වැඩි වෙනවා. ඒ වගේම subscribe යනවා. ඊට පස්සේ viral වෙනවා වීඩියෝ එක. මතක තියාගන්න මේ short video වලින් එන watch time එක එකතු වෙන්නේ ඔයාගේ monetization tab එකට පැය 4000ට. ඒකත් මතක තියාගන්න. views වගේ දේවල් වලින් නම් monetize කරන්න පුළුවන් මිලියන 10කින්. ඊට අමතරව අපි සංසන්දනය කරන දේවල් ඔයාලා දැකලා ඇති. iPhone ද, Samsung phone ද, එතකොට PC ද, laptop ද, එහෙමත් නැත්නම් AMD ද, Intel ද, මේ වගේ දේවල් තියෙනවා. ඒ දේ මුලදීම කතා කරනවා එයා. Intel ද, AMD ද, VGA card එකක් ගත්තත් RTX ගැන කතා කරත් ඒ විදිහටම කතා කරන්න පුළුවන්. එහෙම කතා කරනවා නම් ඔයාලා අනිවාර්යයෙන්ම gaming වලට ආස ගෙනෙන්න ඒ අදාළ කෙනා එක අනිවාර්යයෙන්ම බලනවා. මොකක්ද ඇත්තටම දැන් කොහොමද? දැන් යන්නේ මොකද්ද? චේන එක ඒගොල්ලන්ගේ ඔළුවට ගන්න ඕන හින්දා ඒ වීඩියෝ එක එයා අනිවාර්යයෙන්ම බලනවා. මේක තප්පර ගානයි තියෙන්නේ. ඒක නිසා ඒගොල්ලෝ ඒ වීඩියෝ එක අනිවාර්යයෙන්ම බලනවා. ඒ වගේම ඔයගොල්ලෝ මතක තියාගන්න එකම කැටගරි එකේ යන්න. ඒ කියන්නේ එකම ෆෝමැට් එකේ තියාගන්න. හැබැයි එකක් මතක තියාගන්න මේක කවලමට ඒක මේක හැම එකම දාන්න ගියොත් ඔයාගේ channel එක කිසිම විදිහකට ඉස්සරහට යන්න නැතුව යනවා. brand එකක් හැදෙන්න නම් අනිවාර්යයෙන්ම එක දෙයක් කරන්න ඕන. එක format එකේ තියාගන්න ඕන. එතකොට තමයි මේ views වැඩි වෙන්නේ. channel එක grow වෙන්නෙත් අන්න එතකොටයි. සමහර කෑම හදන ඒ වගේ channel තියෙනවා. ඒකේ category එකත් එක්ක ඒක එහෙම තමයි යන්න ඕන. සමහර ඒ video තියෙනවා, කතා කරන්නේ නැති videoත් තියෙනවා. ඔයා කතා කරන දෙයක් නම් ඔයා voice කරන්න ඕන ඒ විදිහට. කතා නොකරන දෙයක් නම් ඔයා හොඳට මේක දැනගන්න ඕන. මොකද්ද මම මේකේ කරන්න ඕන? මුලදීම කොහොමද දෙන්න ඕන කියලා ඔයා දැනගෙන ඉන්න ඕන. එහෙම දෙයක් කරලා තමයි අපි ඉතුරු ටිකට යන්නේ. එහෙම නැත්තම් මුලදීම කරන දේ වුණත් පෙන්වන්න පුළුවන්. කැමරම් ගොඩක් අය බලනවා. නමුත් සමහර තැන්වලදී ඒක හරියන්නේ නැහැ. ඒක නිසා මතක තියාගන්න තමන්ගේ වීඩියෝ වල කෑලි කපලා කපලා දානවා නම් අනිවාර්යයෙන් මේත් කරන්න ඕන. මුලදීම දෙන්න ඕන තප්පර 2-3න්, මුල් තප්පර 2-3න් මොකද්ද මේ කියලා. කොහොමද මේක කරන්නේ? iPhone ද, Samsung phone ද, Intel ද, AMD ද, මේ වගේ මොකක් හරි ඒකම කියන්න ඕන ඔයා මොකද්ද කියලා. එහෙම තමයි වීඩියෝ එක යන්න ඕන. එතකොට තමයි ඔයාට මේක viral කරගන්න පුළුවන් වෙන්නේ. subscribe වැඩි කරගන්න පුළුවන් වෙන්නේ. subscribe අනිවාර්යයෙන්ම වැඩි වුණා කියන්නේ short video වලට views වැඩි වුණා කියන්නේ. monetize කරලා නැති කෙනෙක්ට නම් මිලියන 10ක් views ආවම short වලින් පහුගිය මාස 3න් අනිවාර්යයෙන්ම subscribe 1000ක් ආවොත් monetize කරන්නත් පුළුවන්. ඊට අමතරව මේ දේවල් ලබා ගත්ත කෙනෙක් නම් තමන්ගේ channel එක grow කරගන්නත් පුළුවන්. ඉතින් මම හිතනවා මේ video එකෙන් මොන හරි දෙයක් ඉගෙන ගන්නට ඇති කියලා. මම දැනගත්ත දේ ඔයාලට කිව්වේ. ඉස්සරහට short ගැන තවත් දේවල් තියෙනවා. අපි ඒ ගැනත් අනිවාර්යයෙන්ම කතා කරමු. ඉතින් video එක වැදගත් වුණා නම් අනිවාර්යයෙන්ම video එකට like එකක් දාන්න. ඒ වගේම තමන් මගේ YouTube channel එක subscribe කරේ නැත්නම් subscribe කරන්නට චානුක් academy YouTube channel එක. ඒ වගේම ඔයාලගේ මොන හරි ප්‍රශ්න තියෙනවා නම් අනිවාර්යයෙන්ම පල්ලෙහන් comment කරන්නට. ඒ වගේම video එක ගැන අදහස් පල්ලෙහන් comment කරන්නට. එහෙනම් ළඟින්ම අලුත් video එකකින් හමු වෙමු. හැමෝටම සුබ දවසක්.